අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලීටර ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින් ඉහළ නැගුවා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 2750ක් ලෙසයි. ලීටර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1101ක් වනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට ලීටර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ නැගුවා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නැගුවා ඇති අතර එහි නව මිල රුපියල් 2840ක් ලෙස ඉහළ ගියා. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 393කින් ඉහළ නැගුවා ඇති අතර එහි නව මිල රුපියල් 1136ක් දක්වා ඉහළ යනවා. ලාෆ් ගෑස් සමාගම පසුගිය අගෝස්තු මාසයේදීද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 63කින් සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ නැගීමට පියවර ගත්තා. ගෑස් මිල ඉහළ යාමත් සමග පරිභෝගිකයින්ට නව මිලට හිඟයකින් තොරව ගෑස් සිලින්ඩර් අලෙවි කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පරිභෝගික ජනතාව දැක්වේ මෙවන් අදහසක්. එසේම තිරිඟුපිටි කිලෝවක මිලද රුපියල් 10කින් ඉහළ දැමීමට සෙරන්ටිප් සමාගම තීරණය කර තිබෙනවා. තිරිඟුපිටි ඉහළ යාම සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදන හිමියන් දැක්වේ මෙවන් අදහසක්. දැන් පිටි මිල ගාන වැඩිලා දැන් පාන් බනිස් ඔක්කොම ගණන් වැඩි ගියානා දැන් ගෑසුත් ගණන්. කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ නැගීමටද තීරණය කළ බව සංස්ථා සිමෙන්ති සමාගම පවසනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල 1098ක් දක්වා ඉහළ ගියා. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල සටහන් වූයේ 1005ක් ලෙසයි. කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබුවා. ඒත් සමගයි නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් කටයුතු කර ඇත්තේ ලෝකයේ පවතින ප්‍රායෝගික යථාර්ථයන් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැති අය අහනවා. ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට ලංකාවෙත් මිල වැඩි වෙනවා නම් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට ලංකාවෙත් මිල අඩු වෙනවා නම් ලංකාවට ආණ්ඩුවක් තිබිලා මොකටද කියලා. ආණ්ඩු තිබෙන්නේ රටක ජනතාවට දරාගත නොහැකි ජීවන වියදමක් එන විට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද තුලින් උද්ධමනය පාලනය කරන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ. ආණ්ඩුවකට ලෝකේ ඕනෑම රටක පාලනය කළ හැකි හා පාලනය කළ නොහැකි කියලා සාධක දෙකක් තියෙනවා. පාලනය කළ නොහැකි සාධක ආණ්ඩුව කාගේ තිබුණත් පාලනය කරන්න බැහැ. මිල පාලනේ අයින් කරා කිරිපිටිවල ගෑස්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනේ අයින් කළා ගැසට් එක ආපහු ගැහුවා. අද ලංකාවේ නොකඩවාම එක දිගට දුවන එකම එක මැෂින් එකයි ඒ ආණ්ඩුවේ රජයේ මුද්‍රණාලයේ ගැසට් ගහන මැෂින් එක විතරයි. දැන් කිරිපිටි ටික ගන්න මිනිස්සු පෝලිම් වල ආණ්ඩුව ගෑස් පෙන්වන්න ලේසි. ආණ්ඩුව මේක අහන්න සූදානම් නැත්නම් උද්ඝෝෂණ කළා විරෝධතා කළා මේ ආණ්ඩුවේ ඇස්සරවන්න විපක්ෂයක් හැටියට අපි ලේසි. රජයක් තියෙන හින්දා තමයි ගැසට් පත්‍රය ගහලා අපි ජනතාවට සහන දෙන්න උත්සාහ කරේ. ගැසට් පත්‍රයක් ගහලා මිල අඩු කරනකොට කිව්වා පොලිමක් ඇති වෙනවා කියලා. මිල අඩු කරන්න ඒ වගේ දෙයක් කරමු ස්වභාවිකයි පොලිම ඇති වෙනවා. ඒ පාර අපි ගැසට් පත්‍රය අවලංගු කරා. ඊළඟට සිමෙන්ති ඒ වගේම කිරිපිටි යකඩ දේවල් වලට ගැසට් පත්‍රය ඉවත් කරා. ගැසට් නිවැරදි ඉවත් කරපුවා දැන් පොලින් නැහැ. ගාන ටිකක් වැඩි වෙලා තියෙනවා. ජනතාව මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි උදේට තේ එකක් බොනකොට දවසේ වියදම ලංකාවේ ඩොලර් මිලියන 1යි. උදේට පාන් කාලක් කාලා පරිප්පුත් එක්ක එතෙන්ට යනවා ඩොලර් මිලියන 1ක් දවසේ වියදම. මොනවටද? තිරිඟුපිටි සඳහා. ප්‍රවාහනයත් බරපතල ඛේදවාචකයක තිබෙන්නේ දවසකට සම්පූර්ණ රට දුවනවා නම් තෙල් වර්ග සඳහා ඩොලර් මිලියන 10ක් යනවා. එතකොට ඒ නිසා වෙන්නේ නැති පළාත් අතරේ සංචරණ සීමාව තවම තියාගෙන ඉන්නේ. මොකද තෙල් දැනට තිබෙන්නේ දින 20කට විතර. මගේ මතේ නෙවෙයි තෙල් ඇමති කියන විදිහට. බඩු මිල ඉහළ යන එකට හේතුව විශේෂයෙන් පහුගිය වසර ගණනාවක් ගෙනියගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. අපි අවශ්‍යයි අපේ නිෂ්පාදන වැඩි කරලා
නිෂ්පාදන විශේෂයෙන්ම පිටරට ආයෝජන ගෙන්නගෙන ඒ නිෂ්පාදන පිටරටට ඇලවි කිරීමේ ක්‍රමයක් ඇති කිරීම තුලින් අපේ රටේ ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.